මට විතරක් මඩ ගැහුවට එතන මාත් එක්ක තවනිලිය ගොඩක් හිටියා. මාධ්‍යවේදියාට කොටු ශලනි තාරකා අකුරක් නැර සියල්ල වමාරයි. මේ දවස්වල රටේම ආන්දෝලනයට ලක් වෙන මාතෘකාවක් තමයි ක්‍රිකට් කියන්නේ. 2022 ලෝක කුසලානයේ නැරඹීමට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනයේ සම්පූර්ණ වියදමෙන් ඕස්ට්‍රේලියාවේ ගිය හිතවතුන් අතර උපසභාපති වන ජයන්ත ධර්මදාසගේ නම යටතේ ශලනි තාරකා සහ අනුරාධා ඇතිරිසිංහන රංගන ශිල්පීන් දෙපළක් ඉන්නවා. ඉතින් මේ දිනවල ශලනි තාරකා ගැන සමාජ මාධ්‍යයේ පැතිරෙන්නේ නම් හොඳ දේවල් නෙවෙයි. සමාජයේ කුමක් කිව්වත් ජනප්‍රියනිලි ශලනි තාරකා ඒ පිළිබඳව කනකටවත් නොගන්නා බවයි ඇගේ සමාජ මාධ්‍ය දෙස බැලූ විට පෙනී යන්නේ. ඒ කෙසේ වෙතත් ශලනි තාරකා අද දින මුල්ම වතාවට පිණිපලස පුවත්පතට සියල්ල හෙළි කර තිබුණේ මේ විදිහට. මාධ්‍යවේදියා මුල්ම වතාවට ශලනි තාරකාගෙන් අසන්නේ විවාහය අතළඟ තියෙද්දිත් හැදෙන කතාවලින් නම් අඩුවක් නැහැ නේද කියලා. එයට ශලනි තාරකා පිළිතුරු ලබා දී තිබුණේ මේ ආකාරයෙන්. උපුටා ගැනීමකි. ක්‍රිකට් මැච් එකක් බලන්න ගියා කියලා තමයි මේ දවස්වල මට හැදිලා තියෙන ලොකුම කතාව. නලු නිලියන්ට මැච් බලන්න තහනන්ද කියලා තමයි ඒ විදිය කතා කියන එකෙන් මට අහන්න තියෙන්නේ. ඇත්තටම මම ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය බලන්න ගියා. හැබැයි මගේ පෞද්ගලික මුදලින් ටිකට් අරගෙන මිසක් ක්‍රිකට් ආයතනයේ මුදල් වලින්වත් කාගේවත් සුකර් බේබි විදියට නම් නෙවෙයි. මම වගේම 2020 ලෝක කුසලාන තරඟාවලිය බලන්න තවත් නළු නිළිය කීප දෙනෙක් ඇවිත් හිටියා. ඒ අවස්ථාවේදී ගත් ඡායාරූපයක් තමයි මේ බොරු ප්‍රවෘත්තිය නිර්මාණය කරන්න යොදාගෙන තිබුණේ. ඒ ඡායාරූපේ මාත් එක්ක තවත් නළු නිළිය හිටියට සමාජ මාධ්‍යවල වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලත් මගේ නම විතරයි මේ සිද්ධියට ඈඳලා ප්‍රකාශ කරන්නේ. ඒ නිසා හොඳටම පැහැදිලි මේක මට විරුද්ධව එල්ල කරන මඩ ප්‍රහාරයක් කියලා. ඉතින් ශලනි තාරකා පසුගියදා එල්ලූ චෝදනාවට ඍජුවම පිළිතුරු ලබා දී තිබුණේ ඒ ආකාරයෙන්.